සුනකයින් විවිධාකාරවලින් තම ස්වාමියාට එහෙමත් නැත්නම් තමන්ගේ පවුලේ අයට ආදරය පෙන්නනවා. ඉතින් මේ එපිසෝඩ් එකෙන් මම කතා කරන්නේ අපේ ආදරණීය සුනකයා අපිට ආදරය පෙන්නන විදි කිහිපයක් ගැන. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. මම කතා කරන පළවෙනි පොයින්ට් එක තමයි අක්ෂි සමතතාව පැවැත්වීම. ඒ කියන්නේ අපේ S2 දිහා යා බලාගෙන සිටීම. ඔයාලා පොඩ්ඩක් හිතන්න කවුරු හරි ඔයාට අපහසුතාවයක් අනාරක්ෂිත භාවයක් හෝ තර්ජනයක් ඇති කරනවා නම් ඔයා ඒ කෙනාගේ S2 දිහා ගැඹුරින් බලන් ඉන්නවද කියලා. කොහෙත්ම නෑ නේද? ඒ වගේම තමයි අපේ සුනකයාත්. ඔයාගේ සුනකයා ඔයාගේ S2 දිහා කෙලින්ම බලාගෙන ඉන්නවා කියන්නේ ඔයාගේ සුනකයා ඔයාට ආදරය කරන බවට සහ ඔහු ඔබව විශ්වාස කරන බවට ඒත්තු ගන්නන එක. ඒ වගේම ඔයා ඔයාගේ සුනකයා සමග සිටින විට අක්ෂි සමන්තා පවත්වා ගැනීම ඉතා වැදගත් කාරණයක්. ඒකට හේතුව තමයි ඔයාගේ බල්ලා ඔයාගේ S2 දිහා බලාගෙන ඉන්නකොට උගේ මොළය මගින් ඔක්සිටොසික් නිකුත් කරනවා. ආදරණීය හෝමෝනය ලෙස හැඳින්වෙන ඔක්සිටොසික් කියන්නේ මව්වරු තමන්ගේ දරුවා සමග ඇතිවන පළමු බැඳීමේදී ඔවුන්ගේ මොළය මගින් උදාහරණ හෝමෝනයට. ඊළඟ පොයින්ට් එක තමයි ඔයාගේ සුනකයා ඔයාගේ ඇඟට හේතු වීම. මං කලින් කිව්වා වගේම අපිට තර්ජනයක් ඇතිවන එහෙමත් නැත්නම් අපිට විශ්වාසයක් නොමැති පුද්ගලයෙකුගේ S2 දිහා කෙලින් බලන් ඉන්නෑ වගේම තමයි අපි එවන් පුද්ගලයෙකුලඟ ගැවසීමටත් කැමති නෑ. ඒ වගේම තමයි අපේ සුරතලත්. ගොඩක් වෙලාවට ඔයා කොහේ හරි වාඩි වෙලා ඉද්දී එයා ඔයාගේ ළඟට ඇවිත් ඇඟට හේතු වෙනවා නේද? එකෙන් කියන්නේත් ඔයාගේ සුනකයා ඔබට ආදරය කරන බවට සහ ඔහු ඔබව විශ්වාස කරන බව. ඒ වගේම සුරතලාට ඔයා ළඟ ආරක්ෂාවක් ඇති බවත් ඔහු විශ්වාස කරනවා. තුන්වෙනි පොයින්ට් එක ඔයාගේ බෙඩ්රූම් එකේ නිදා ගැනීම. ඔයා ඔයාගේ සුරතලාට කොච්චර තරවටු කරත් එයා ඔයාගේ නිදන කාමරේ නිදා ගන්න කැමති කියන්නේ එයාට ආදරය පෙන්වන්න හදන තවත් එක් ක්‍රමයක්. මොකද ඔයා කොච්චර එයාව ප්‍රතික්ෂේප කරත් එයා ඔයාට සමීප වෙන්න සහ ඔයාට පක්ෂපාතී බව පෙන්වන්න එයා උත්සාහ කරනවා. ඊළඟට ඔයා ගෙදරින් පිටතට ගිහින් නැවත ගෙදරට පැමිණෙන විට සතුට ප්‍රකාශ කිරීම. මේක සුලභව දකින්න පුළුවන් කාරණයක්. ඔයාගේ සුරතලා ඔයා රස්සාවට එහෙමත් නැත්නම් ගෙදරින් පිටතට ගිහින් නැවත ගෙදර එනකොට හැසිරෙන විදිහ ඔයා දැකලා තියෙනව නේද? එයා ඔයා දැක්කහම උඩ පනිනවා. එහෙමත් නැත්නම් ඔයාගේ මූණ ලෙව කන්න හදනවා. එයාගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක් ඔයාට ගෙනත් දෙන්න හදනවා. ඉතින් මේ වගේ දේවල් වලනොත් එයා ඔයාට ප්‍රකාශ කරන්න හදන්නේ එයාගේ හිතේ ඔයාට කොච්චර ආදරයක් තියෙනවද කියන එක. මං විස්තර කරන්න හදන පස්වෙනි පොයින්ට් එක තමයි ඔයාගේ සපත්තු මේ සහ ඇඳුම් රැගෙන යාම. සුනකයින් ස්වාභාවිකවම තම ස්වාමියාගේ සුවඳට ප්‍රිය කරනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එයා ඔයාගේ සපත්තු මේස් එහෙමත් නැත්නම් ඇඳුම් රැගෙන යාම සිදු කරන්නේ. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි. විශේෂයෙන්ම එයා ඒ වගේ නිහිල්ල හපලා දානවා නම් අපි ඒක ඉක්මනට නවත්ත ගන්න ඕනි. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුළුවන් සෙල්ලම් බඩු වගේ දේවල් එයාට හපන්න ගෙනත් දෙන්න. ඊළඟ පොයින්ට් එක තමයි ඔයාව ඉව කිරීම. සාමාන්‍යයෙන් ස්වාධීනව සිටින සුනකෙයින්, ඒ කියන්නේ ගෙදරින් බැහැරව හෝ ටිකක් වයසින් වැඩි සුනකෙයින් මං කලින් කීවා වගේ ඔයාගේ ඇඟේ දෙවටමින් ඉන්නවා අඩුයි. හැබැයි ඒකෙන් කියන්නේ ඔයාට ආදරේ නැහැ කියලා නන් නෙවෙයි. ඔයාගේ සුරතලා එලිමහනේ ඇවිදින විට හෝ අලුත් පරිසරයක සිටින විට ඔයාගේ ළඟට ඇවිත් ඔයා විව කරනවා නම් ඒකෙන් කියන්නේ ඒ ඔයාමද කියලා එයා තහවුරු කරගන්න එක. ඊළඟ පොයින්ට් එක තමයි ශාරීරික සම්බන්ධතා පැවැත්වීම. ඔයාගේ සුරතලා ඔයාගේ ඇඟට පැනලා එයාගේ අත්වලින් ඔයා වැරද ගන්න ට්‍රයි කරනවා නේද? ඒ වගේම එහෙම කරන්න බැරි කුඩා ප්‍රමාණයේ සුනකෙයින් ඔයත් එක්ක හුරතල් වෙන්න ඇඟට හේතු වෙන්න ට්‍රයි කරනවා කියන්නේ එයාලගේ ආදරය ඔයාට ඒත්තු ගන්න කරන තවත් එක් උත්සාහයක්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපේ සෙනෙහසත් එයාට පෙන්වන්න තරම් අපි කාරුණික වෙන්න ඕනි. මං කතා කරන අවසාන පොයින්ට් එක තමයි මුත්‍රා පිට කිරීම. මේක හැම සුනකෙක්ගෙම වෙන්නේ නැහැ. හැබැයි සමහර සුරතලුන්ට තමන්ගේ ස්වාමියා දැක්කහම එයාගේ ඇඟ වෙවුලලා මුත්‍රා පිටවීම සිදු වෙනවා. ඇත්තට මේක වෙන්නේ ඔයාව දැක්ක ගමන් එයාට ඇතිවන සතුට දරා ගන්න බැරි වීම නිසා. මේක ගොඩක් වෙලාවට ඔයාගේ සුරතලාගේ වර්ධනයත් එක්ක කෙමෙන් කෙමෙන් අඩු වෙලා යනවා. මේ වීඩියෝකෙදි මම ඔයාලට පැහැදිලි කළ කරුණු වලට අමතරව තවත් ඕනෑතරම් ක්‍රම තියෙනවා තමන්ගේ සුනකයා තමන්ගේ ස්වාමියාට ආදරය පෙන්වන්න. එයාගේ සෙල්ලම් බඩුවාට ගෙනත් දීම, ඒ වගේම එයා සිනාසීම වගේ ඒවත් ඒවට උදාහරණ. සාමාන්‍යයෙන් සුනකෙක් තමන්ගේ ජීවිතයටත් වැඩිය තමන්ගේ ස්වාමියාට ආදරය කරනවා. ඉතින් අපිත් දැනගන්න ඕනි අපේ ආදරය අපේ සුනකයාට දැනෙන විදිහට දෙන්න. මේ වීඩියෝයෙන් මට ඔයාට කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් යාළුවනේ, ඔයාට මේ වීඩියෝ ගැන මොකක් හරි අදහසක් කියන්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් දැක ගන්න ඕනි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ, ඔයාලා හැමෝටම සුබ දවසක්.